குட் மார்னிங் தாருவனே, குலபுத்தாலய மோட்டம் சுபவிதசனா. உலக பாடம சாப்பிச்சாரி, உலக பாடமே தவ பொடி வெரடி கத்தினோ கரண நல்லியான பிரஷ்னம் கேட்க கத்தா கருக்கிற வேலானே இக்கொண்ட வெட்டக்கிறானோ நான் போல் இப்பட்டமோ கேமரா ஆன் கரகண்ண மங்கரான கேமரா ஆன் கரகண்ண பிரஷ்னம் கேட்க පහත එක්කෙක් කුලකය පහත එක්කෙක් කුලකය අයත් පෙදෙස අඳුරු කර දක්වන්න පහත එක්කෙක් කුලකයට අයත් පෙදෙස අයත් පෙදෙස අඳුරු කර දක්වන්න කැමරාවන් නැත්තම් මම නවත්තර පන්දිය පොත වැඩ කරන්න බෑනේ. මම ළමයි තුන්දෙනෙක් කැමරා ඔන් කරේ. ඔහුලෑ ගෙදෙට්ට වෙල උදේ පාන්දර මුගන්නනවා. ඔහුලට මූුණ කටපට කෝදගෙන පන්තිරෙන්න්න වැනේද කැමර කොන් කරගෙන. අකිල රිදමි ඔය ගොහ බැරි කැමරවන් කරන්න. ප්‍රමිලක්කං එක ඒ ඡේදනය බී මෙලය සී ඒ ඡේදනය බී මෙලය සී ලබුතා මෙවගේ ඍජු කෝණාංශයක් සාමාන්‍ය කොටු අතක්වත් දිග කොටු පහක්වත් පල්ල රජ කොනාශයක් අදින් හතක් විතර දිග පහක් විතර පල්ල ඊපස්සේ වෘත මෙහෙම අදින්නේ එක වෘතයක් අනිත් වෘතයෙන් බාගෙට බාය කැපෙන්න අදින් බාගෙට බාය කැපෙන්නවා සර්වත්ව සංකේත කවකට කරවම් අදින්නේ නිකන් අදින්නේ මේ ළමයින්ගේ අම්මල තාත්තලවත් ඇවිල්ලා බලන්නත් දන්නේ නැහැ මේගොල්ලෝ කැමරා ඔන් කරන්නේ නැති ඇයි කියලා. අම්මල තාත්තලලවත් උවමනාවක් නැතුව ඇති ළමයි වැඩ කරන එක ගැන පොඩ්ඩක් හොයන්න. ඒ කුලකය පී කුලකය සී කුලකය එල ඒටැබීට පොදු කොටස පාට
మేము ఏ కులకే మేము మీ కులకే మేము మేటిగా పొద్దు కొడుస్తాం. ఏ కులకటే మీ కులకటే పొద్దు కొడుస్తాం మేటిక పాటకం. ఇటు వస్తే సీ కులకే పాటకం. సీకే రౌం మేమ తీయన్నే సంపూర్ణమ పాటకం. సీ కులకే పాటకం. ఎట్లా సీగా మేలయ్య మేలయ్య కానీ పాటకల సియాళ్ళ పాటకల సియాళ్ళ మేలయ్య ఇవన్నీ పాటకల సియాళ్ళ అనేటి కడగన ఎక్క రూపాయ కాదిన కులకయ మీ కులకయ సీ కులకయ ఒకళ్ళుంటుంది ఎన్నో ఇలావక్క ఇదాకన్నమే ఒకళ్ళు కెమెరా కొనుకోవాలని తినేసారు తినేసే కెమెరా కొనుక్కోరు అట్లా మేము కానీ ఎన్నో ఇలావక్క తినని ఏ ఇలావక్క పోని మలాగండి గగని ఒక్కొక్క గని కేకాలి అమ్మల దాత్రేలు బలంగిన్న తమ్మాయి బలంగిన్న పెరి ఒకళ్ళు నరకబడకన్నా అది సింహపి ఉంటే బలంగిన్న పెరడం కాడత బలంగిన మూలం ఎదుర తీరదేవ అరిమ శోక్ హోమ కథాకరామ అరిమ వెదగ ఎన్న నిహితమాని ఎన్నెల మరి దిమాపి ఉంటే ఇలా బలంగా ఎన్న గియన్న ఏమే గియన్న పాటకల స్త్రీయల్ల కరువుపడ పాటకరన్న ప్రశ్నాంక దిక్క ప్రమిలక్కన్ దిక్క ఏ మేలయ బి చేదనే సి ఏ మేలయ బి చేదనే సి అంటే మెసేజ్ దాని అది కట్టి డిలీట్ కన్ను అయిన కన్ను రిమూవ్ కలదా మెసేజ్ దాల తిన హత్ర కెమెరా తిన హత్ర తిని వస్తేనే కానీ కట్టి ఎక్కేనా అయిన కన్ను అయిన కరాని ఆయన బెరిగిన ఒకళ్ళు దిమంపి ఉండగాక అన్ని తోమన వేలవాయి కట్టి అంటే అంటే తిరిగి అది పలేము కత్త పొలిటీ అక్కడి సంహారం అమ్మాయి ఇన్నమన ఆ పేలమై బలంగా అదన్న నేను ఒకళ్ళు పెనేవి అయింగానే అటి మెసేజ్గా దానికందే ఒకటి బలంగింది ఒకళ్ళు ఉంటే ఒకళ్ళు ఉంటుంది నా సిద్ధాన్ని బరి విన్నది మా హత్ బరి విన్న హతను ఫస్ట్ వస్తు ఇతర ఏదే పొడువ మరి
දැන් බලන්න මොකද කරන්න කියලා. ඇයට දාන ඉක්මනට දාන ඔටු අතක් දෙකයි පහක් පළල ත්‍රිකෝණාශ්‍රයෙන්ද ඒකුලකය විකුලකය ත්‍රිකුලකය තරවත සංකේතය මේලය බී අදිනවා ඒමේලය බී කියන ඒගේ බීගේ සියල්ල ඒගේත් බීගේත් සියල්ලම තමයි ඒගේ බීගේ සියල්ල මේලය බ ඒකට සී පාට කරනවා සීකුලගේ වෙන දිශාවකට මෙදි ඡේදනය ඡේදනය කියන්නේ ඉරි දෙකටම අහු වුණ කොටස ඡේදනය කියන්නේ ඉරි දෙකටම අයත් වෙන්නේ ඉරි දෙකටම අයත් වෙන්නේ මෙන්න මේ කොටස විතරයි. ඒ ටික විතරක් නෑනම් පාඩක. ඒ කුලකය බී කුලකය 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 බී කුලකය ස්ී කුලකය ළමයි මේ සර්වාධික ළමයින්ට මේ ඉරිදයි මේ සෙනසුරාදයි පන්ති දෙකේම අයට සඳුදා උදේ අයහා මාට පන්ති තියෙනවා. ඒගොල්ලොන්ට සෙනසුරාද පන්තියක් නෑ, මේ සති ඉරිද පන්තියක් නෑ. සඳුදා උදේ අයහා මාට තියෙනවා. සඳ උදේ හය හමාර ඉඳලා ඒ නවය හමාර විතරකම් තියෙනවා. රයිට්. ඊළඟ අරණ
ප්‍රමිලක්කන්තෝන හේමේලය B ඡේදනය හේමේලය C හේමේලය B ඡේදනය හේමේලය C එල ඒමේලය බී පාට කරන්න ඉගවට ඒමේලය සී පාට කරන්න සේ දෙකේ ඡේදනය අරගෙන වෙන මදින ඒ කුලකය බී කුලකය සී කුලකය මුලින්ම ඒ මේලය බී පාට ඊපස්සේ ඒ මේලය සී ඒ කුලකයයි සී කුලකය පාට කරන්න ඡේදනය තියෙන්න ඕනේ ඡේදනය කියන්නේ දෙකටම පොදු කොටස ඉරි දෙකක් තියෙන වෙන මේ ටිකේ නොය කොටස් තමයි ඉරි දෙකක් තියෙන්නේ වෙන මැද ගන්නවා ඒ කුලකය බී කුලකය සී කුලකය හරියට දාලාම ඒ මේලය සී ටුට්ටකේ වැජාතිය කරන් හදන්න තියෙනවා තනියෙන් හදන්න කැමරා ඔන් කරන් ඉන්න ඔකට වෙලාවක් දෙන්න පුළුවන් මේ කැමරා ඔන් කරන් ඉන්න ළමයිගේ වෙලා බලලා තමයි මම මේ බෝඩ් එකේ අඩු වැඩි කරන්නේ දැන් කැමරා ඔන් කරන් ඉන්න තමන්ට පුළුවන් වෙන්න ඕනේ තමයි 17 18 තමයි මෙසේජ් දාලා තියෙන්නේ හරි දරුවනේ ලියන්න ප්‍රශ්නාංක අද දවසේ දෙක ප්‍රශ්නාංක දෙක ගොවීන් සමූහයක් සිටින ගමක ගොවීන් සමූහයක් සිටින ගමක උන්නට වගා කරන ගොවීන් උන්නට වගා කරන ගොවීන් 32ක්ද පුරක්කන් වගා කරන ගොවීන් 36ක්ද
అలవగా కర్ణ గోవి తిస్తునర్ధ సిటితి అలవగా కర్ణ గోవి తిస్తునర్ధ సిటితి මොංගට සහ තල වගා කරන ගොවීන් දහ දෙනෙක්ද මොංගට සහ තල වගා කරන ගොවීන් දහ දෙනෙක්ද තල සහ කුරක්කා මගා කරන ගොවීන් 14ක්ද තල සහ කුරක්කා මගා කරන ගොවීන් 14ක්ද කුරක්කන් සහ මොංගට මගා කරන ගොවීන් 18ක්ද පුරක්කාන් සහ මුංගට වගා කරන ගොවීන් 18ක්ද පුරක්කාන් පමණක් වගා කරන ගොවීන් 10ක්ද මේ භෝග තුනෙන් එකදු භෝගයක්වත් වගා නොකරන ගොවීන් 12ක්ද සිටිති මේ භෝග තුනෙන් එකක්වත් වගා නොකරන ගොවීන් 12ක්ද සිටිති ඉහත භෝග තුනම් වගා කරන පිරිස සිම්පල් ඒ ලෙසගෙන ඉහත භෝග තුනම් වගා කරන පිරිස සිම්පල් ඒ ලෙසගෙන අලුත් පේලික රොමිලක්කන් එක ඉහත තොරතුරු වෙන් රූපයක දක්වන්න. ඉහත තොරතුරු වෙන් රූපයක දක්වන්න. දෙක ඒ අඩංගු සමීකරණයක් ලියා සිම්පල් ඒ අඩංගු සමීකරණයක් ලියා එය විසඳීමෙන් භෝග තුනම වගා කරන පිරිස සොයන්න භෝග තුනම වගා කරන පිරිස සොයන්න තුන තල පමණක් වන ගොවීන් ගණන කීයද තල පමණක් වන ගොවීන් ගණන කීයද අතර ඉහත ගොවීන්ගෙන් එක් අයකු
යත ගෝවීන්ගේ නෙක් අයකු අහඹු ලෙස තෝරාගත් විට ඉහත ගෝවීන්ගේ නෙක් අයකු අහඹු ලෙස තෝරාගත් විට සිම්පල් ඒ පලවෝ කුරක්කන් වවන අයකු වීමේ සම්භාවිතාව. පලහෝ කුරක්කන් වවන අයකු වීමේ සම්භාවිතාව. තුන වී වගා කරන අයකු වීමේ මුං කුරක්කන් වගා කරන අයකු වීමේ සම්භාවිතාව. කුරක්කන් වගා කරන අයකු වීමේ සම්භාවිතාව. සොයන්න කුරක්කන් වගා කරන අයකු වීමේ සම්භාවිතාව සොයන්න. කැමර ඔෆ් කරංගිලා හැංගිල ඉන්න තමයි. හරිද? කැමර ඔෆ් කරන් හැංගිලෙන් ළමයින්ට තීන සමහර ළමයි ආදර්ශය. තීන ළමයිගේ කැමර ඔන් කරංගිල ළමයි හැමෝම ලකුණු 90ට 80ට වැඩි ළමයි මේ ඉන්නේ. ජනවාරි ලකුණු 100 100 ගණන් වලට. ඒත් ඒ දරුවා කැමර ඔන් කරන් පාඩුවේ වැඩ. ඔය අහන් ඉන්නවා නම් අම්මලා තාත්තට දැනෙන්න මම මේ කියන්නේ. තේරුණා ලකුණු 100න් 100 අරගෙන තේනමයි නිහතමානීව පාඩුවේ කැමර ගොන් කරගෙන ගුරුවරුන්ට කී කරුව වැඩ කරනවා. හරි. අශ්වි ලකුණු කී අශ්වා ලකුණු කීයේ? අනුපහයි. හරි. එළමයි පාඩුවේ කැමර ඔන් කරන් වැඩ. නිසා මේ තමන් නිහතමානීව වැඩ කරගන්න මේක තේරුම් ගන්න. විශේෂ වගන්ති මොනවක් කරන්නේ? උංගට වගා කරන සියලු දෙනා කුරක්කම් වගා කරයි. කුරක්කම් වගා කරන සියලු දෙනා තල වගා කරයි. එහෙම විශේෂ කතාවක් නැහැ. නිසා සාමාන්‍යයෙන් රූපයක් අදින්නේ. කුරක්කම් වගා කරන අය තල වගා කරන අය මුංගට වගා කරන අය කුරක්කම් තල මුංගට මුංගට වගා කරන අය 32ක් ඉන්නවා. මුංගට වගා කරන 32යි. රවමුටම කොටස් හතරක් තියෙනවා. ඒ කොටස් හතරේ 32ක් ඉන්නවා. කුරක්කම් වගා කරන 36ක් ඉන්නවා.
මගාකන් රවමි තිස්සයක් ඉන්න වගේ මේ ලයින් එකේ ලියනවා. කල වගා කරන අය 33ක් ඉන්නවා. කල වගා කරන අය 33ක් ඉන්නවා. මුන්නට සහ තලවගා කරන්නයිනේ මුන්නට සහ තල වගා කරන්න 12 මුන්නට සහ තල වගා කරන්න 12 මේ දෙකටම තමයි 10 ඇති වෙන්නේ හොඳට බලා ගන්නවා නම් මේ දෙකටම තමයි 10 ඇති වෙන්නේ දෙකටම ඇතුළ 10 වෙනස් කරග වෙන කරගන්න බෑ එක එක වෙන වෙනම දාන්න ඇත නිසා. ඒ වගේ ලාට මේ 10 ලියන මෙන්න මේ කැපෙන තැන මම මේ ඇගිල්ල තියාගෙන එතන. 10 ලියන මේ කැපෙන තැන. නะ 10. අලසහ පුරක්කම වගා කරන 14. අලසහ පුරක්ක මෙතන තල මෙතන පුරක්කම් අලසා පුරක්කම් ප්ලස් දෙකකට බෙදෙනවා. ඒක එකක්වත් දන්නේ නැති නිසා ඒ 14 ලියන්නේ කැපෙන තැන. 14යි. ඊළඟට පුරක්කම් සහ මුංගට වගා කරන අය 18යි. පුරක්කම් සහ මුංගට. පුරක්කම් ගේන රවමයි මුංගට ගේන රවමයි කැපෙන මෙන්න මෙතන එක තැන. මෙතන මෙතන මේ දෙක අතරේ තියෙනවා 18ක්. එහෙනම් මෙන්න මේ කැපෙන තැනින් 18 කියලා ලියන්න. 18. ඊට පස්සේ කුරක්කම් පමණක් වගා කරන්නේ 10 දෙනෙක්. කුරක්කම් පමණක් වගා කරන කට්ටිය 10 දෙනෙක් කියන එක පැහැදිලිව ලියන්න පුළුවන්. මේ එක භෝගයක්වත් වගා කරන්නේ නැති වෙනත් භෝග වගා කරන්න 10 දෙනෙක් කියන එක එළියට යාරයි 10 දෙනෙක්. 12 දෙනෙක් ඉන්නෝ. ඒගොල්ලෝ එළියට එනවා. භෝග වගා තුනම වගා කරන පිරිස එන්නේ ඒ කියලා ගන්නවා. මැද ඒ මේ දෙකේ 14ක් ඉන්නවා. එහෙනම් මේ ටික හොයාගන්න පුළුවන් 14න් ඒ අඩු කරන්න. 14 ඍණ ඒ. මේ දෙකේ 18ක් ඉන්නවා. එහෙනම් මෙන්න මේ කොටස හොයාගන්න 18න් ඒ අඩු කරන්න. 18 ඍණ ඒ. 18 ඍණ ඒ. පැත්ත 10 ඍණ ඒ. 10 ඍණ ඒ. සමීකරණ ලියන්න පුළුවන් කුරක්කම් කියන කුලකේ අරගෙන කුලක්කම් කියන කුලකේ කොටස් 1යි 2යි 3යි 4ක් තියෙනවා 10 10 ඍණ ඒ ධන ඒ 18 ඍණ ඒ 10 14 ඍණ ඒ ඒ 18 ඍණ ඒ මේ කොටස් 4 එකතුව හරිනම 36යි පැහැදිලිද තුස්ස එහෙනම් සමීකරණ ලියමු සිම්පල් එකේ පටන් ගන්න ලියන්න පුළුවන් කොයි පටන් ගලුවක් කමක් නැහැ ඒ එකතු කිරීම 14 ඍණ ඒ එකතු කිරීම 10 එකතු කිරීම 18 ඍණ ඒ සමාන 32යි 36යි පුරක්කම් වගා ගන්න පිරිස පුරක්කම් වගා ගන්න පිරිස 36යි ඒ 14 ඍණ ඒ 10 18 ඍණ ඒ කොටස් 4 එකතුව 36යි. ධන ඒ ඍණ ඒ බිඳුවයි ධන ඒ ඍණ ඒ බිඳුවයි ඍණ ඒ විතරක් ඉතිරි. 14යි 10යි 24යි 24යි 18යි 24යි 18යි 42යි සමාන 36යි. ඍණේ තියාගෙන 42 අනිත් පැත්තට ගන්නවා 36 ඍණ 42 ඍණේ සමාන 6යි ඍණ 6යි ඒ සමාන ධන 6යි දැන් මේක ඇතුලේ වල උත්තරේ ලියන්න බැහැනේ ඉඩ නැහැ ඩග්ගාල වෙන රූපයක් ඉස්සරහින් අඳ ගන්නවා ඒකෝනාශ්‍රයක් යන්දා රුපයක් අඳින
උන්නට පුරක්කම් පැත්ත මුන්නට sorry පැත්ත තල යා මුන්නට පුරක්කම් තල මුන්නට දෙවෙන් රූප සම්පූර්ණ කරනවා. භෝගා තුනම කරන අය හයයි. 14න් 6ක් අඩු කරාම 8යි. 10යි. 18න් 6ක් අඩු කරාම 12යි. ඊළඟට තල රවුමේ ඉන්න 33. මෙතන 10න් 6ක් අඩු කරාම 4යි. තල රවුමේ 33ක් ඉන්නවනะ. 4යි 6යි 10යි. 4යි 6යි 10යි 8යි 18යි. 33ක් කරන 15ක් අඩුයි. කල පමණක් අය කරන්නේ 15 දෙනයි. මුංගට රවම ඉන්නොත් 32. 12යි 6යි 18යි 4යි 22යි. 32ක් වෙන 10ක් අඩුයි. එළිය 12ක් ඉන්නවා. ඒ රවමේ 36යි 40යි 55යි 65ක් ඉන්නවා. ගොවීන් ඔක්කොම 65ක් ඉන්නවා. 36යි 40යි 55යි නෑ 55යි 65යි 12ක් ඉන්නවා තව. 65යි 77යි. අපි ගොවීන් 77ක් ඉන්නවා. කොම ගොවීන් 77යි. උත්තර ලියන්න තියෙන්නේ භෝග තුනම මගා කරන කට්ටිය කී දෙනා? භෝග තුනම මගා කරන්නේ 6 දෙනයි. භෝග තුනම මගා කරන්නේ 6 දෙනයි. ප්‍රමිලක්කන් තුන කල පමණක් වගා කරන්නේ කී දෙනා? කල පමණක් වගා කරන කට්ටිය 15 දෙනයි. ප්‍රමිලක්කන් හතර ඉහත ගොවීන්ගෙන් අහඹුලස ගොවිය තෝරා ගතහොත් ඔහු තලහෝ පුරක්කන් වගා කරන්න කොයිමේ සම්භාවිතව. තලහෝ පුරක්කන් කියන්නේ තලයි පුරක්කන් වල මේලය. තලහෝ පුරක්කන් තල වගා කරන්න ඉන්නෝ 33ක්. මේ රෝමේ 33ක් ඉන්නවා. 4යි 10යි 18යි 15යි 33යි. පුරක්කන් රෝමේ ඉන්නෝ මෙතන 10යි මේ ටිකයි මෙයා ගත්තනේ කලින්. 33යි 43යි 43යි 12යි 55යි.
උරක්කම වනය 36යි 34යි 40යි මෙතන 15යි 55යි රට හෝ උරක්කම වගා කරන්නයි 55ක් ඉන්නවා ඔක්කොම ඉන්න 77ක් සම්භාවිතාව 77ෙන් 55යි සම්භාවිතාව කියන්නේ මුළු ගණනින් ගැලපෙන ගාන දක්වන භාගය 77ෙන් 55යි එකොළහේවා පහයි එකොළහේවා හතයි සම්භාවිතාව හතෙන් පහයි එකොළහේවා පහයි එකොළහේවා හතයි ප්‍රමිලක්කම් පහ පුරක්කන් වගා කරන්න කොයි මේ සම්භාවිතාව පුරක්කන් වගා පමණක් නේ වලවල අන්තිම කොටස පුරක්කන්ද පුරක්කම් පමණක්ද අන්තිම කොටස මොකද පුතා පුරක්කන්ද පුරක්කම් පමණක්ද අෂ්පා මොකද අන්තිම කොටස කියලා බලන්න පුරක්කන් වගා කරන අය කොයි මේ සම්පාදිතා පුරක්කම් වගා කරන අය නෝ 36ක් නේ පුරක්කම් වගා කරන අය 36ක් කියන ඔක්කොම කට්ටිය 77ක් ඉන්නවා සම්භාවිතාව 77ෙන් 36යි සම්භාවිතාව 77ෙන් 36යි තව ගානක් හදමු කියන අතට මේ වගේ ලියන්න නේවාසිකාගාරයක සිටි සිසුන්ගෙන් නේවාසිකාගාරයක සිටි සිසුන්ගෙන් උදේ ආහාරයට ඇති කැමැත්ත උදේ ආහාරයට ඇති කැමැත්ත පහත දැක්වේ නේවාසිකාගාරයක ඇති සිසුන් සිටින සිසුන්ගේ උදේ ආහාරයට ඇති කැමැත්ත පහත දැක්වේ ඉන්දියාප්ප පමණක් ආහාරයට කැමති සිසුන් ගණන ඉන්දියාප්ප පමණක් ආහාරයට කැමති සිසුන් ගණන දොළහකි බත් පමණක් බත් පමණක් ආහාරයට කැමති සිසුන් ගණන පහකි බත් පමණක් ආහාරයට කැමති සිසුන් ගණන පහකි පාන් පමණක් ආහාරයට කැමති සිසුන් ගණන 14කි පාන් පමණක් ආහාරයට කැමති සිසුන් ගණන 14කි ඉන්දියාප්ප සහ බත් ආහාරයට ගැනීමට කැමති සිසුන් ගණන ඉන්දියාප්ප සහ බත්
ආහාරයට ගැරීමද කැම සිසුන් ගණන දහටකි. නියාප්ප සහ පාන් ආහාරයට ගැනීමට නියාප්ප සහ පාන් ආහාරයට ගැනීමට කැමති සිසුන් ගන්න 16කි. පත් සහ පාන් ආහාරයට ගැනීමට පත් සහ පාන් ආහාරයට ගැනීමට කැමති සිසුන් ගණන 12කි. ඉන්දියාප්ප හෝ බත් ආහාරයට ගැනීමට බත් ආහාරයට ගැනීමට කැමති සිසුන් ගණන 42කි. ඉන්දියාප්ප හෝ බත් ආහාරයට ගැනීමට කැමති සිසුන් ගණන 42කි. ඉන්දියාප්ප ආහාරයට ගැනීමට අකමැති සිසුන් ගණන 25කි. ඉන්දියාප්ප ආහාරයට ගැනීමට අකමැති සිසුන් ගණන 25කි. එක වෙන් රූපයක් අඳින්න. දෙක ඉහත වර්ග තුනම ආහාරයට ගැනීමට කැමති සිසුන් ගණන ඉහත වර්ග තුනම ආහාරයට ගැනීමට කැමති සිසුන් ගණන 30 වර්ග 3ම ආහාරයට ගැනීමට කැම සිසුන් ගණන 3 a ලෙස ගෙන සමීකරණයක් ලියා ඒ යගේ සොයන්න. ප්‍රමිලක්කන් තුන ඉහත වගා වලින් එකක්වත් කිරීමට ඉහත ආහාර වලින් එකක්වත් අනුභව කිරීමට අකමැති සිසුන් ගණන කීයද? ඉහත ආහාර තුනෙන් එකක්වත්
එකක්වත් අනුභව කිරීමට අකමැති. උනේ එකක්වත් අනුභව කිරීමට අකමැති සොංගරණ කී දෙනාද? අතර පාන් ආහාරයට කැමති සොංගරණ කීයද? පාන් ආහාරයට කැමති සොංගරණ කී දෙනාද? පහ ඉදිියාප්ප ආහාරයට ගන්නා එහෙත් බත් ආහාරයට නොගන්නා. සිසුන් ගණන කීයද? හය අහම්බුලස තෝරාගත් සිසුවකු අහම්බුලස තෝරාගත් සිසුවකු පත් අනුභව කරන අයකු වීමේ සම්භාවිතාව සොයන්න. අහම්බුලස තෝරාගත් සිසුවකු පත් අනුභව කරන අයකු වීමේ සම්භාවිතාව සොයන්න. අදින පටන් ගන්න මං කරන්.
ඒ වලගේ හොයාගත්ත ඇතුස්ස මං කතා කරන ශබ්ද ඇහෙන ඇතුස්ස right ඒ වලගේ හොයාගත්ත ඇතුස්ස right හොඳයි අශ්වා ඒ වලට කියද පුතේ ආවේ ඉදියාප්ප බත් පානේ ඉදියාප්ප බත් පා ඉදියාප්ප පමණක් ආහාර අරගන්නේ 12 දෙනයි බත් පමණක් ආහාරයට ගන්නේ 5 දෙනයි පාම් පමණක් ආහාරයට ගන්නේ 14යි පාන් පමණක් 14 ඉන්දියාප්ප සහ බත් 18යි ඉන්දියාප්ප සහ බත් 18යි එකම කැපෙන දරින් ලියන්න ඉන්දියාප්ප සහ පාන් 16යි ඉන්දියාප්ප සහ පාන් 16යි එකත් මේ කැපෙන දරින් ලියන්න බත් සහ පාන් 12යි බත් සහ පාන් 12යි එකත් කැපෙන දරින් ලියන්න ළඟට යාපහෝ බත් 42යි යාපහෝ බත් 42යි කියන්නේ මේ 1 2 3 4 5 6යි යාපහෝ බත් කියන්නේ යාපයි බත් වලයි මේලය 1 2 3 4 5 6යි මේ 6 40ක් ඉන්නවා යාප වලට අකමැති කට්ටිය 25යි එක ලකුණු කරන්න බෑ මේ කෑලි කීපයක් දාන්නේ ජාති තුනම අනුභව කරන කට්ටිය ඒ කියලා ගන්න. නම් මේ ටික 18 ඍණ ඒ. නැත්ත 16 ඍණ ඒ. නම් මේ කොටස 12 ඍණ ඒ. 12 ඍණ ඒ. දැන් ඒ හොයන සමීකරණයක් මේ කොටස් 4ෙම තියෙන ගාන දන්නාද? ඒක එතකොට සමීකරණයක් ගමු. ඒ වලින් පටන් ගමු. ඒ එකතු කිරීම 18 ඍණ ඒ එකතු කිරීම 16 ඍණ ඒ එකතු කිරීම 12 එකතු කිරීම 12 ඍණ ඒ එකතු කිරීම 5 සමානයි 42යි 1 2 3 4 5 6යි මේලය 42යි ඒක හරි අතොස්ස රසු මෙෂ දාන්න ඕන ඒ එකතු කිරීම 18 ඍණ එකතු කිරීම 16 ඍණ එකතු කිරීම 12 එකතු කිරීම 12 ඍණ එකතු කිරීම 5 සමානයි 42 18යි 16යි 30 අසල ධන ඒ ඍණ ඒ බිඳුවයි ඍණ ඒ ඍණ ඒ ඍණ 2යි ඒ 18යි 16යි 34යි 34යි 12යි 46යි 46යි 12යි 58යි 58යි
පහයි අට තුනයි වෙනවන පුතේ ඔබතේ ඉන්දියාප්ප ආහාරයට ගැනීම අකමැති සිත. මේ ටිකයි මේ කරගෙන දොතේ. ඔයෙත් පුළුවන්. එහෙම තරම් පුළුවන්. ්‍යාපාහාර ගැනීමට අකමැති කට්ටිය එන්න පහයි දොළහරින ඒ දාහතර මෙටික දන්නේ නේද මෙතන වටේ ටික දන්නේ ඕ මෙටික දීල නෑනේ විතර ගන්න බෑනේ මෙයයි 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 එකතු කරාම තමයි 25 එන්නේ. නමුත් මේ ටික දන්නේ නැහැ නේද? පැහැදිලිද? මේ වැලිය කොහේ හරි එකතු වැරදුනාද කියලා. ඒ හරි 18 ඍණ ඒ 16 ඍණ ඒ 12 ඍණ ඒ පහ එතකොට 42යි ඒ වලට ජෙනරි භාග ගණක් එන්නේ හා එන්නේ වෙන ඉලක්කමක් වැරදිච්ච එක මම චෙක් කර පොඩ්ඩයි මම කොලේ ගාන අරගෙන දැම්මේ ඔයගොල්ලන්ට අතලිස් තුනයි පොතේ අතලිස් තුනයි එකක් එකතු කල අඩුවෙන් දීලද එකතුව 43 මං අද දෙන්න ඕන කරන ටික මොනවද කියලා ඊයේ හැදුවා හරි අද ඔයගොල්ලන්ට මොනවද දෙන්න ඕන ගණන් කියලා ඊයේ සැලැස්මක් හදනවානේ ඒ සැලස්මල දැම මේ ගාන ඉතින් මම මේට එකතු කරලා ගත්තා මට 40 නැතේ මම අටු සටහන ගහපු වෙන්ටුම සටහන හරි ඒකේ මේ ටික තමයි එකතුව 42 කියලා නම් දෙන 43 නේ එකතුව 43 දැන් පුළුවන් අද එකතුව 43 ඉන්දියාප්ප අනුභවයට අකමැති පිරිස අරගෙන හදන්න බැරි හේතුව පුතේ මේ ටික දන්නේ නැති නිසා මේ ටික දන්න නම් අපිට ඒක ලේසි කරන එකයි තමයි ටික දන්නේ නැනේ 18යි 34යි 44යි 46යි 56යි 58යි 58යි 5යි 63 63 පුතා එකතු
දරුවනේ එකතුර 63ද? Right. 63 සමනේ 43යි. ඍණ 2 සමානයි 43 ඍණ 63යි. ඍණ 2 සමානයි ඍණ 23. ඒ හොයන්න ඍණ 20යිනේ. ඍණ 20 දෙකෙන් බෙදනවා. ඒ සමානයි 10යි. ඒ සමානයි 10යි. දියාප්ප ආහාරයට කැමති අය, බත් ආහාරයට කැමති අය, පාන් ආහාරයට කැමති. වර්ග තුනම ගන්න 10 දෙනෙක් කැමති. 18න් 10ක් ගියාම 8යි. දියාප්ප සහ බත් පමණක් ගන්න කැමති කට්ටිය 8යි. 16න් 10ක් ගියාම 6යි. දියාප්ප සහ පාන් පමණක් ගන්න කැමති කට්ටිය 6යි. 12න් 10ක් අඩු කරාම 2යි. බත් සහ පාන් පමණක් ගන්න කැමති කට්ටිය 2යි. 12යි 5යි 14යි. දියප්ප ගන්න අකමැති පිරිස 25යිනේ. මේගොල්ලෝ දියප්ප ගන්න කැමති මෙන්න මේ කට්ටිය සහ මේ එළියන 25. 14යි 16යි. 16යි 5යි 21යි. එළියන 4 දෙනෙක්. ඒ අප ගන්න අකමැති පිරිස. දියාප්ප කාමට අකමැති. 14යි 2යි 16යි 5යි 20යි 1යි 4යි 25. දියාප්ප කෑමට අකමැති පිරිස. පමිලක්කන් තොන එකක්වත් අනුභව කිරීමට අකමැති පිරිස 4 දෙනයිනේ. එක් වර්ගයක්වත් ආහාර අනුභව කරන මේ ජාති තුන එකක්වත් ගන්න අකමැති පිරිස 4යි. පාන් ආහාරයට කැමති මුළු පිරිස. පාන් කන්න කැමති ඔක්කොම ගාන එනවා 14යි 20යි 30යි 32යි. පාන් ආහාරයට කැමති පිරිස 32යි. ඊගවට ඉදියාප්ප ආහාරයට කැමති එහෙත් බත් ආහාරයට අකමැති. ඉදියාප්ප කන්න කැමති මෙන්න මේ 4 දෙනාම ඉදියාප්ප කන්න කැමති. මෙයාලා ඉදියාප්ප කන්න කැමති. මෙයාලා ඉදියාප්ප කන්න කැමති. මෙයාලා ඉදියාප්ප කන්න කැමති. මෙයාලා ඉදියාප්ප කන්න කැමති. හැබැයි බත් කන්න අකමැති. ඒගොල්ල බත් කන්න කැමති. ඉදියාප්ප කන්න කැමති. බත් කන්න අකමැති කට්ටිය 12යි 6යි 18යි. ඉදියාප්ප කන්න කැමති. බත් කන්න අකමැති පිරිස 18යි. අහම්බු ලෙස තෝරාගත් අයකු බත් අනුභව කරන අයකු ඉමේ සම්භාවිතා. බත් අනුභව කරන අයකු ඉමේ සම්භාවිතා. ඔක්කොම කට්ටිය ඉන්න මෙතන 12යි 20යි 30යි 36යි. 36යි 50යි 52යි 57යි 61ක් ඉන්නවා. ඒකයි එකෙන් බත් අනුභව කරන කැමති කට්ටිය. බත් අනුභව කරන කැමති කට්ටිය ඉන්නවා 8යි 18යි 20යි 25යි 61ෙන් 25යි. හරි අතොස්ස. එකෙන් 25ක් ඉන්නවා. රයිට්. තව විනාඩි 10යි තියෙන්නේ. ඔබල කුල කටයුත්තක මම අද දානවා.
එක ප්‍රින්ට් අවුට් ගන්න එපා ඔයගොල්ලෝ. හරිද? ප්‍රින්ට් අවුට් ගන්න එපා. මම සිකුරාදයට සිකුරාද දෙන්න. සඳ දෙන්නම් සමාධිකයට. ප්‍රින්ට් අවුට් ගන්න එපා. ඔයගොල්ලෝ විසල්ලි වේදන් කරන්න ඕනේ. මට ටියුට් එක දෙන්න. සඳ දෙන්නම් සමාධිකයට. සිකුරාදට දෙන්න. මම සත්‍යය ගැන ඔල පුළුවන් වෙලා කැවිලා මම මේ සිකුරාද ගන්න පුළුවන් නේ මේ දවස් දෙක යන මේ තියෙන ඔයගොල්ලන්ට මේ සිකුරාද ගමු පොලකට උට් එක කරන්න තව සතියක් කාල දෙන්න පොලකට උට් එක වැටික් කරන්න ඊට පස්සේ සාකච්ඡා කරමු පාඩුවෙන් පස්සේ අපි ඉන්න තව පාඩමකට නේද එතකොට මම හිතාගෙන වෘත ජ්‍යාමිතිය පාඩම් ටික කරන්න වෘත චතුරස්‍ර වෘත ස්පර්ශක සම්භාවිතා පාඩම් ෆිසිකල් පන්තිය කරන්න සම්භාවිතාව පාඩම ෆිසිකල් පන්තිය දි කරනවා ගමන සතිය පටන් ගන්න වෘත කෝණ වෘත චතුරස්‍ර වෘත ස්පර්ශක එනික ගමන බදාද පටන් ගන්න රයිට් මේ සමාධි සත්‍ය කියලා මට සිකුරාද පන්තිය දාගමු සිකුරාද උදේ නේ සිකුරාද උදේ දාගත්තා නම් හතට විතර වෙන පදි දාගන්න එපා සිකුරාද උදේ හතර දාගෙන මේ පැය හතරක් විතර කරමු සෙනසුරා මේ සෙනසුරාදා ඉරිද පන්ති දෙකත් අපි සමාධියකේ පන්ති දෙක මේ සඳ උදේ දාගමු දෙපහම හතරම් මේ හයම ආට විතර දාගෙන හයම ආර 10ම ආර විතර කරමු රයිට් දැන් අඩු කාලයක් වැඩිපුර වැඩ කරලා අපට රිවිෂන් ටික කරගන්න පුළුවන් එහෙනම් ඔබලට සුබ දවසක් නමයි අයිබන් දරුවනේ